ඔබට දවසේ ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳලා ඕනෑම පුද්ගලයෙකුට දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා. අපි නොවැම්බර් මාසයේ 6 වෙනිදා ඉඳන් මේ මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න තීරණය කරා. මේ වෙනකොටත් අපි නොවැම්බර් මාසයේ අග වෙනකන්ම ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දින ලබා දීලා ඉවරයි. ඒ නිසා දෙසැම්බර් මාසයේ මුල් දිනයක ඉඳන් ඔබට ඒ සඳහා දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා. ඇත්තෙන්ම මේ වෙනකොටත් ආගමන විගණන දෙපාර්තමේන්තුව සතුව ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදයේ ඔස්සේ දිනයක් ලබා ගැනීම වෙනුවෙන් ක්‍රමවේදයක් භාවිතා වුණා. නමුත් එම ක්‍රමවේදය තුළ පැවති වුණු යම් ආකාරයේ ප්‍රායෝගික ගැටලුකාරී තත්ත්වයන් මත එය ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයකට පත් වුණා. ඒ අතර වාරයේදී අපේ දෙපාර්තමේන්තුව සතුව තිබුණු විදේශ ගමන් බලපත්‍ර තොගය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ඇත්තෙන්ම ඉල්ලුමට සලිරන ප්‍රමාණයට අපිට ගමන් බලපත්‍ර මහජනතාව වෙත නිකුත් කිරීමේ අපහසුතාවයක් පැනනැගුණා. ඒ නිසාම ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විශාල මහජනතාව ප්‍රමාණයක් මෙම දෙපාර්තමේන්තුව වෙත පසුගිය කාලයේදී රැස් වුණා. ඒ තත්ත්වය මත උද්ගත වූ ගැටලුකාරී තත්ත්වය තමයි ගමන් බලපත්‍රයක් සකසා ගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන පිරිසට අපිට ඉදිරි දිනයක් ලබා දීමට තමයි සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා ඇත්තෙන්ම මහජනතාව දැඩි අපහසුතාවයට හා අසීරුවට ලක්ුණු බව අපේ දෙපාර්තමේන්තුවත් අපි නිරන්තරයෙන් නිරීක්ෂණය කරා. මේ අවස්ථාවේදී මහජනතාව වෙත වඩාත් පහසු සේවාවක් ලබා දීම වෙනුවෙන් පසුගිය සති කිහිපේ පුරාම අපි දෙපාර්තමේන්තුව බොහෝ වෙහෙස මහන්සි වුණා. ඒ සඳහා සුදුසු ක්‍රමවේදයන් මොනවාද කියන එක පිළිබඳව අත්හදා බැලීම් සිදු කරා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අපිට අද අලුත් මාර්ගගත ක්‍රමවේදයක් හඳුනා දෙන්න හැකියාව ලැබෙනවා. මේ ක්‍රමය යටතේ ඔබට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වීමට හැකියාව තියෙනවා. එහි වම්පස සඳහන් වෙනවා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම යන සබැඳියාව. ඒ සබැඳියාවට පිවිසීම තුළින් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීමේ පද්ධතිය වෙතට ඔබට ප්‍රවිෂ්ට වෙන්න පුළුවන්. එතනදී ඒ සඳහා එක් දිනයක් ලබාගෙන වෙන් කරවා ගැනීම කරන්න පුළුවන් වෙනකොට ඒකේ සීමා සහිත ප්‍රමාණයක් තමයි අපිට ඔබට යම් ආකාරයක ටෝකන් ප්‍රමාණයක් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ප්‍රමාණය අවසන් වුණාට පස්සේ ඉදිරි දිනයක් සඳහා ඔබට වෙන් කරවා ගැනීමේ කටයුතු කරන්න පුළුවන්. ඒ අනුව ඔබට දවසේ ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳලා ඕනෑම පුද්ගලයෙකුට මේ අඩවිය හරහා දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා. අපි නොවැම්බර් මාසයේ 6 වෙනිදා ඉඳන් මේ මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න තීරණය කරා. ඒ නිසා නොවැම්බර් මාසයේ 6 වෙනිදායින් පසුව දිනයක් වෙන් කර ගැනීමේ අපේක්ෂාවෙන් ආගමන විගණන දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් වළකින විදිහ ලෙසට අපි මහජනතාව දැනුවත් කරනවා. මේ වෙනකොටත් අපි නොවැම්බර් මාසයේ අග වෙනකන්ම ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දින ලබා දීලා ඉවරයි. ඒ නිසා දෙසැම්බර් මාසයේ මුල් දිනයක ඉඳන් ඔබට ඒ සඳහා දිනයක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා. අන්තර්ජාල පහසුකම් තියෙන දුරකථනයක් එහෙම නැත්නම් පරිගණක යන්ත්‍රයක් ආධාරයෙන් ඔබට දෙපාර්තමේන්තුවේ මෙම වෙබ් අඩවියට ප්‍රවිෂ්ට වීමේ හැකියාව පවතින නිසා අපි අවධාරණය කරනවා වෙනත් කිසිම ආයතනයක් එහෙම නැත්නම් වෙනත් බාහිර පාර්ශවයක් වෙත මුදල් ගෙවලා මේ වෙබ් අඩවිය කරා ප්‍රවිෂ්ට වෙන්න උත්සාහ කරන්න එපා. ඒක ඇත්තෙන්ම ඔබව නොමග යවීමක්. එම නිසා ඒ වගේම නීත්‍යානුකූල නොවන ආකාරයට මේ මාර්ග පද්ධතියට මාර්ගගත ක්‍රමවේදයට අවතීර්ණ වෙන්න උත්සාහ කරොත් ඇත්තෙන්ම ඔබට දිනයක් ලබා ගැනීමේ තියෙන අවකාශයේ තවදුරටත් ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ වගේම මේ දිනයක් වෙන් කර ගැනීමේ කටයුතු සිද්ධ කරනකොට යම් ආකාරයක තාක්ෂණික ගැටලුවක් පැන නැගුණොත් එහෙම නැත්නම් ඔබට වැඩිදුර තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය වුණොත් ඒ සඳහා අපේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය 19919 අංකයේ අමතලා උපදෙස් ලබා ගන්න. ඒත් එක්කම අපේ දෙපාර්තමේන්තුව සතුව පවතින දුරකථන කේන්ද්‍රයක් ඒ දුරකථන කේන්ද්‍රය 19962 ඒ හරහා ඉදිරියේදී ඔබට උදව් කරන්න අපි ක්‍රමවේදය සලසලා තියෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී
මහජනතාව අප දෙපාර්තමේන්තුව වෙත රැස් වෙලා ගමන් බලපත්‍ර ලබා ගැනීමට උත්සාහ කරනකොට යම් ගැටලුකාරී තත්ත්වයන් පැන නැගුණා. ඒ අවස්ථාවන් සමනය කරලා බොහොම සාමකාමී ආකාරයෙන් ඒ සඳහා ඔබට පහසුකම් සලසලා දෙන්න ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව, ඒ වගේම ආගමන විභාග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බොහෝම කැප වෙලා බොහෝ මහන්සියෙන් වැඩ කටයුතු කරා. ඒ ඔවුන්ට මගේ ප්‍රණාමය මේ අවස්ථාවේදී පිරිනමන්න කැමැති. ඉදිරියේදී ඔබ මේ ක්‍රමවේදයේ අනුගමනය කරනකොට නිරීක්ෂණය කරන යම් ආකාරයේ යෝජනාවන්, එහෙම නැත්නම් වැඩි දියුණු කිරීම සඳහා පවතින යම් ආකාරයේ යෝජනාවන් තියෙනවා නම් ඒවා අපිට ඉදිරිපත් කරන්න. ඒවත් අපි සලකලා බලලා මේ ක්‍රමවේදය තවදුරටත් වඩා දියුණු කරලා ඉදිරියේදී ඔබ හමුවේ හමුවට ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. තෙන්ම හදිසි කෙනෙක්ට විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගන්න අවශ්‍යතාවයේ තිබුණත් මේ ක්‍රමවේදය හරහා ගිහිල්ලා ඔහුට දිනයක් ලබා ගන්න අවශ්‍යතාවයේ දිනයක් ලබා ගැනීම සිදු කළ යුතුයි. ඒ දිනය ලබා ගන්නකොට තමයි එයාට තහවුරු කරන්න පුළුවන් වෙන්නේ මම දිනයක් ලබා ගත්තා, නමුත් ඊට කලින් මට ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවය තියෙනවා. එහෙමනම් එයාට ඒ ඔහුට ඒ දැඩි අවශ්‍යතාවය සනාථ කරන්න පුළුවන් ලියකියවිලිත් අරගෙන අපේ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්න පුළුවන්. අපි මේ වෙනකොටත් ඒ සඳහා ස්වාධීන වූ කමිටුවක් ස්ථාපනය කරලා තියෙනවා. ඒ කමිටුව හමුවට ඔහුගේ අවශ්‍යතාවය සනාථ කරන්න පුළුවන් ආකාරයේ ලිපිලේඛන රැගෙන පැමිණෙන්න කියලා අපි කියනවා. එහිදී ඔහුට යම් ආකාරයේ සහනයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම මේ අවස්ථාවේදී අපි අවධාරණය කරනවා රාජ්‍ය දෙපාර්තමේන්තුවක් විදිහට යම් ආකාරයක ව්‍යාජ ලේඛන, එහෙම නැත්නම් කූට ආකාරයේ සකසන ලද ලේඛන ඒ අවස්ථාවේදී ඉදිරිපත් කරොත් ඒ සම්බන්ධයෙන් අපි නීත්‍ය අනුකූලව කටයුතු කරන්න, උපමාවම කටයුතු කරන්න අපි සූදානම් වෙලා ඉන්නවා. වගේම රාත්‍රී 12ටත් උත්සාහ කරනවා ඒ ගන්න බෑ, ඔන්ලයින් යන්න බෑ කියලා බොහෝ පැමිණි ආවා. ඒ වගේම වේද මේ පාරත් එකනේ උත්සාහ කරනවා කරනවා කරන ඒගොල්ලන්ට ප්‍රවිෂ්ඨ වෙන්න බෑ, ඒක සමාජීයට මේ අලුත් ක්‍රමවේදයේදී ඒ තත්ත්වය වෙනස් කරලා තියෙන්නේ ඔබට ඕනෑම වෙලාවක ඕනෑම තැනක ඉඳලා මේ ක්‍රමවේදයට මේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ දිනයක් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. එතකොට අපි උදාහරණයක් විදිහට හිතමු අද දිනේ සඳහා වෙන් කරලා තියෙන කෝටා ප්‍රමාණය. එහෙම නැත්නම් අද දිනේ සඳහා වෙන් කරලා තියෙන ඒ ප්‍රමාණය ඉවර වෙලා නම් ඔබට හෙට දිනයට ඒ සඳහා අවස්ථාව ලබා දෙනවා. හෙට දිනයත් ඉවර වෙලා නම් අනිද්දා දිනයට ඔබට යන්න පුළුවන්. ඒ අනුව ඕනෑම වෙලාවක ඕනෑම මොහොතකදී ඕනෑම පුද්ගලයෙකුට ඒ සඳහා අවකාශ ලබා දීලා තියෙනවා. කොතරම් පාස්පෝර්ට් ටිකුත් කරනවද? පාස්පෝර්ට් සංචිතය කොච්චරක් තියෙනවද? කියන්නේ දිනකට කොතරම් ප්‍රමාණයක් නිකුත් කරනවද? දැන්ට සංචිතයක් කොපමණ ප්‍රමාණයක් තියෙනවද? දැනට අපිට මේ වෙනකොට විදේශ ගමන් බලපත්‍ර 50,000ක් ප්‍රමාණයක් තමයි ලැබුණේ. එයින් දැන් මේ වෙනකොටත් අපිට ඉතිරි වෙලා පවතින්නේ ආසන්න වශයෙන් 33,000ක වගේ ප්‍රමාණයක්. ඉදිරියේදී ඇත්තටම පාස්පෝර්ට් අපිට ලැබෙමින් පවතිනවා. මේ මාසේ අගදී එක්තරා ප්‍රමාණයකුත්, දෙසැම්බර් මාස අගදී තවත් ප්‍රමාණයකුත්, ආදී වශයෙන් 750,000ක ප්‍රමාණයක් ලැබීමට නියමිතයි. ඒ අතරෙම අපි නව ප්‍රසම්පාදනයක් ආරම්භ කරලා අලුත් පාස්පෝර්ට් ගයක් මිලදී ගැනීමටත් බලාපොරොත්තුව පවතිනවා. නමුත් අපිට යම් ආකාරයක සීමා කිරීමක් තුලින් තමයි මේ ගමන් බලපත්‍ර ලබා දීමට සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් ඒ ඉදිරියේදී ඔබට ඉල්ලුමට සැලකන ආකාරයට අපිට ලබා දෙන්න හැකියාව පවතිනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.